පොඩි ගැටුම් මේ කාරණාවදී මොක්සිමෙන් ඉඳ උතුමාලා නිලවසේ නියුක්ත වෙනවා ඉසෙක් කොට නිලවසේ පුවත්පත් වල දැන්වීම දාලා ළමයි ඒක අනුව ඇප්ලයි කරනවා දවස් 10ක් ඇතුළත උතුමාලා ඔය වගේ සම්පූර්ණයෙන් වෙනස් එකක් තව කොලම් මගේ බලන්න තව කොලම් එකක් ඇතුළත් කරන්න කොහොමද උතුමාලගේ පනත් වල ප්‍රතිපාලන තියෙනවා කොහොමද නෑ මම තමුණාංශයට පැහැදිලි කරන්නම් ඇත්තටම මේ අවම ලකුණු ඉදිරිපත් කරාට පස්සේ සමස්ත ශිෂ්‍යෝ ඔවුන්ගේ දේවල් තමන්ගේ ඉසෙඩ් අගයත් එක්ක සලකා බලලා යම්කිසි හෝ ඔවුන්ට චකිතයක් තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කතා කරනවා. ඒ කොමිෂන් සභාවට කතා කරාට පස්සේ මොකද මේ සිලෙක්ෂන් එක 87,000ක් අයදුම් කරපු සිලෙක්ෂන් එකක් 87,000ක්. එතකොට මේ සිලෙක්ෂන් එක මේ පාඨමාලාවේ 135යි. 50%ක් වාණිජ විද්‍යා විෂය ධාරාවෙන් 50%ක් විද්‍යා විෂය ධාරාවෙන්. එතකොට තමුන්නාන්සලාට පැහැදිලි වෙනවා මේ ඉදිරිපත් කරලා තියෙනවා දිස්ත්‍රික්ක මට්ටම්වල අවම ඉසෙඩ් අගයන් විවිධ පාඨමාලාවලට. ඒ කියන්නේ පාඨමාලාවන් 257කට මේ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ එක පාඨමාලාවක අවමය වශයෙන් සඳහන් කරලා තියෙන ඒ දේ අවමය තමයි. නමුත් ඒ කියන්නේ වාණිජ විද්‍යා විෂය ධාරාව ගත්තත් විද්‍යා විෂය ධාරාව ගත්තත් අවමය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් වාණිජ විද්‍යා විෂය ධාරාවේ දරුවෝ පැහැදිලිවම අපිත් එක්ක සාකච්ඡා කරාම අපටත් පැහැදිලි වුණා අවංකවම වාණිජ විද්‍යා විෂය ධාරාවේ කොලම් එකත් මෙතනට ඇතුළත් කරා නම් හොඳයි කියලා. ඒක අපි පිළිගන්නවා. ඒකනේ දැන් මෙතුමා ඉල්ලීමක් කරේ නියතමානීව පිළිගන්න කියලා. ඒක අපි කිසිම වෙලාවක බැහැර කරන්නේ නැහැ. ඒ 20 වෙනිදා මේ කොලම් එකත් එක්ක මේ කොලම් එකත් ආවනම් ඇත්තටම හොඳයි. ඇත්තටම එතකොට ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සිලෙක්ෂන් එක වැරදි කියන එක නෙමෙයි. ඔව් සිලෙක්ෂන් එක. ඔව් ඒක මම පිළිගන්නවා. ඒක අනිවාර්යෙන් මම පිළිගන්නවා මේ කොලම් එකත් ඒ කොලම් එකත් එක්ක ආවනම් හොඳයි කියන එක. එන්න තිබුණා අනිවාර්යෙන් එන්න තිබුණා. එන්න තිබුණා. ඔව් ඒක පැහැදිලි. ඒ කියන්නේ මුළු ලංකාවෙම සිලෙක්ෂන් එක යන්නේ එකම පද්ධතියක් තුල. ඉතින් අනිවාර්යෙන් මම පිළිගන්නවා අර කොලම් එකක් දුන්නා නම් හොඳයි කියලා. නෑ එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිලෙක්ෂන් එක දීලා ඒ දවස් ගාණක් ඇතුළත ඒකේ මොකක් හරි හෝ නොතේරෙන තැනක් තියෙනවා නම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වාර්තා වෙනවා. ඒ නිසා සිලෙක්ෂන් එක අපි නිකුත් කරාට පස්සේ අපිත් ඉතාමත්ම සැලකිලිමත්ව බලාගෙන ඉන්නවා මේ සිලෙක්ෂන් එක හරිද වැරදිද කියන එකත් අපිට සමාජය තුලින්ම තමයි ඒ සාතිකේ එන්නේ. ඒ නිසා ළමයි ඉදිරිපත් කරන කුමක් හෝ කරුණක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව ගොඩක් සැලකිලිමත් වෙනවා. කිසිම දරුවෙක් ඉදිරිපත් කරන යෝජනාවක් එහෙමත් නැත්නම් අදහසක් අපි නොසලකා හරින්නේ නැහැ. ඉතින් වරදක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වෙනකොට ඉදිරිපත් වෙනවා. අනිත් එක තමයි මේ සිලෙක්ෂන් එක වැරදි නැහැ. සිලෙක්ෂන් එක සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වාර කීපයකදී සිදු කරනවා. කණ්ඩායම් දෙකක් හෝ එකකට වැඩි ප්‍රමාණයක් වෙන්වෙන්ව සිදු කරලා ඒවා සමාන අසමානතා බලලා ඒ අනුව තමයි කටයුතු කරගෙන යන්නේ සාමාන්‍යයෙන්. ඒකයි සිලෙක්ෂන් එකේ ඒ කියන්නේ දරුවෝ ඉල්ලීමක් කරා කියලා නැවත සිලෙක්ෂන් එකක් කරලා නෙමෙයි මේ දීලා තියෙන්නේ. නැවත සිලෙක්ෂන් එකක් කරලා නෙමෙයි මේ දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම 20 වෙනිදා ප්‍රතිඵල දුන්නාම ඡන්ද කටයුතුත් එක්ක සෙනසුරාදා ඉරිදා ගිහිල්ලා සෞදත් නිමවඩු දවසක්නේ. ඊට පස්සේ තමයි දරුවෝ මේක ඉදිරිපත් කරේ. ඊට පස්සේ දරුවෝ මේක ඉදිරිපත් කරාම දැන් සාමාන්‍යයෙන් මේක ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒක ඉදිරිපත් කරාම මගේ අත්සනින් අපි ඒක නැවත වෙබ් අඩවියට ගේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ඊළඟ කොමිෂන් සභාව ඊළඟ බ්‍රහස්පතින්දා තමයි පැවැත්වේ. ඒ නිසා බ්‍රහස්පතින්දා එක පවත්වලා ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් අරගෙන ඊළඟ සතුදා තමයි මේක වෙබ් අඩවියට ගෙනාවේ. ඒ නිසා සිලෙක්ෂන් එකේ වරදක් නැහැ. සිලෙක්ෂන් එක ඔව්.
වාණිජ විද්‍යා ඔව් 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 නෑ වැරදි කියන්න එපා වැරදි නෑනේ නෑ වැරදි නෑ වැරදි නෑ මේක නෑ ඔබතුමාට නෑ ඔබතුමාට ඒක තේරුන්නේ වරදක් නෑ සිලෙක්ෂන් එකේ වරදක් නෑ මහත්මයා නෑ ඒ භෞතික විද්‍යා විෂය ධාරාවනේ ඔතන නෑ ඔය ඔබතුමා කතා කරන්නේ භෞතික විද්‍යා විෂය ධාරාවේ අවම ඉසෙඩ් අගය දැන් වෙබ් එකේ සඳහන් කරලා තියෙනවා ඒක 20 වෙනිදාත් සඳහන් කරලා තිබුණා එතකොට ඒ ඒකත් එක්කම 30 වෙනිදා එකතු කරේ ඒ සිලෙක්ෂන් එකේ වෙන එකක් නෙමෙයි ඒ ලකුණු අයින් කරලා වෙන ලකුණු නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ වාණිජ විද්‍යා දරුවන්ගේ අවම කඩයිම් ලකුණු ඒ කොලම් එක ඒ පටිය මෙතනට අපි දුන්නා සංශෝධනය කළා නෙමෙයි ඒක අලුතෙන්ම ඉදිරිපත් කරා අලුතෙන්ම ඉදිරිපත් කරා මොකද නෑ 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 මම බොහොම වගකීම යුක්තව කියන්නේ ඔබතුමා ඒ සිලෙක්ෂන් එකේ නෑ එහෙම වෙලා නෑ 0.9 අදාළ වෙන්නේ විද්‍යා නෑ පළවෙනි එකේ මේ ඔබතුමාගේ වෙබ් එකෙන් ගත්ත print out එක ඔව් ඒකේ තියෙන මේ බලන්න පොඩි වැරදි එක ඉතින් ඇයි මේ පටලවන්නේ ඉතින් අපිට දරුවා අනාථ වෙනවා මේ බලන්න මේ අලුත් එකේ තියෙනවා හරිද මේ ශ්‍රී ලංකා සම්ප්‍රදායම ව්‍යාපාර කළමනාකරණය මේක තියෙන 0.9 0.37 ඔව් ඊට පස්සේ අලුත් එකේ තියෙන්නේ පරණ එකේ තියෙන්නේ ඒ රෑන්ක් එකමයි කොළඹට අලුත් එකේ තියෙන 1.2 කියලා ඔව් ඒ 1.2 අනිත් ඒවා මුළු දිස්ත්‍රික්ක 25ම වරද්දලා 0.8 ආයේ 1.2 ගිහිල්ලා නෑ ඔබතුමාට තේරුන්නේ නෑ මං පැහැදිලි කරන්නම්කෝ නෑ ඔබතුමාට තේරුන්නේ නෑ ඒක ඒ කලින් සඳහන් කරලා තිබුණේ දිස්ත්‍රික්කයේ අවම ලකුණු ඒ අවම ලකුණු ඇවිල්ලා තිබුණේ භෞතික විද්‍යා විෂය ධාරාවට හරිද එතකොට අපි මෙතනට අපිටත් පැහැදිලි වුණා මේක දැන් ඔබතුමාට මේ තේරුම් ගන්න අපහසු වුණා වගේ ඇත්ත වශයෙන්ම මෙතනට වාණිජ විද්‍යා විෂය ධාරාවේ අවම දිස්ත්‍රික් ලකුණුත් මේ කොලම් එකත් එක්ක දෙන්න ඕනේ කියලා. මේ ඒක අපි ඒ වෙලාවේදී දාලා තිබුණා නම් ඉතාමත්ම හොඳයි. ඒක ඒ වෙලාවේ දාලා තිබුණා නම් ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාව. හරිද? නමුත් ඔව් එතකොට ඒක නිසා තමයි අපි ඒක දරුවොත් කතා කරාට පස්සේ ඒකට ප්‍රතිචාරයක් වශයෙන් අපි ඒ පිළිබඳව සලකා බලලා ප්‍රතිපාදන කොමිෂන් සභාව රැස් වෙලා ඒ වාණිජ විද්‍යා විෂය ධාරාවෙත් අවම ලකුණු ටික ගෙනාවේ. එතකොට දැන් ඔබතුමා ඔය සංසන්දනය කරලා තියෙන්නේ අර 20 වෙනිදා දාලා තිබිච්ච අවම ලකුණුයි 30 වෙනිදා දාපු දෙවෙනි කොලම් එකේ අවම ලකුණුයි. ඒ මහත්මයා ඒ 30 වෙනිදා දාලා තියෙන්නේ වාණිජ විද්‍යා විෂය ධාරාවේ අවම ලකුණු මිසක් මේ භෞතික විද්‍යා අවම ලකුණු මෙතනට වැඩි කරලා නෙමෙයි. ඒ කියන්නේ 0.9 1.5 වෙලා නෙමෙයි. නෑ. ඒක ඇත්තද කොලේ ඇති නේද? ප්‍රශ්නය යහන්නේ මම කොළඹින් ඔය කියන පාඩම ආලාවට මම කොළඹින් වටිනා 0.9. මිල වශයෙන් නිකුත් කරපු එකේ තියෙන ඒ අවම ලකුණු මම වාරිත කරේ. ඔව්. සිලෙක්ට් වෙනවද? කිතිම උත්තරය ඌද නැද්ද? කිතිම උත්තරය දැන් මේ කාරණා කවුරු හරි ළමයි දැන් අපිට ඒක ලියුම් වලත් අගමැතිනියට කරපු කන්ටේන් එකේ පිටපතේ වල ඒගොල්ලෝ මූලික අයිතිවාසිකම් යන්න හදේ. මට 0.9 තියෙනවා. ඒ වුණාට සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා තමයි යුජින්ස් එක කියන්නේ. ඒතුළු නිල වශයෙන් එකේ 0.9 තියෙනවා. ඉතින් ඕක අපි පැහැදිලි කරගත්තා නම් ඔව් මම ඒක පැහැදිලි කරන්නම්. ඔබතුමාට මම තව සැරයක් ඒක මම පැහැදිලි කරන්නම්. ඒ 20 වෙනිදා ඉදිරිපත් කරලා තිබුණේ අවම කඩයිම් යටතේ විද්‍යා විෂය ධාරාවේ දරුවන්ගේ. එතකොට ඒ විද්‍යා විෂය ධාරාවේ දරුවන්ගේ කඩයිම් ලකුණු ඉදිරිපත් කිරීම වරදක් නෙමෙයි. ඒක සිලෙක්ෂන් එකේ වරදක් නෙමෙයි. හැබැයි වාණිජ විද්‍යා විෂය ධාරාවේ අවම ලකුණුත් එතන තිබුණා නම් මේ ඔබතුමාට වගේ මේ නොතේරෙන ගතිය ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක තමයි මේ ඔය ප්‍රශ්නේ දරුවෝ අපිට නැගුවා. ඊට පස්සේ තමයි අපි කොමිෂන් සභාවේ මේ පිළිබඳ සැලකිලිමත් වෙලා
ඇත්ත වශයෙන්ම මේක විතරක් මදි. මේ භෞතික විද්‍යාව විෂය ධාරාවේ කොලම් එක විතරක් මදි. මේ සඳහා වාණිජ විද්‍යාව විෂය ධාරාවේ මේ අදාළ කොටසත් ඇතුල් වෙන්න ඕනේ කියලා ඒකට අපි ඒක ඇතුළත් කළේ. මුලින්ම තියෙන භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් මම වාණිජ කරලා විශ්වවිද්‍යාලයට අඳුන් කරන්න ඉන්නවා නම් භෞතික විද්‍යාවලට තියෙන ඉස්සෙට් එක තනමනේ මම මුලින් තියෙන ප්‍රවෘත්ති මේ ඔබෙදිනට භෞතික විද්‍යාව ගන්න තමයි මම වාණිජට ඇප්ලයි කරන්නේ. ඔව්. දැන් සෙකන්ඩ් එක අනුව ඒක වෙනස් වෙනවා. ඇප්ලයි කරන්නේ නැහැ. දැන් ඇප්ලයි කරලා ඉවරයි නේද? නෑ නෑ සිලෙක්ට් වෙන්නේ නේ. ඔව්. පළවෙනි එකට නේ මම දාන්න මුලින් මම දාන්නේ නැහැ දෙවෙනි එක. ඔව්. ඔව්. පරිවිලික කාර්ය භෞතික විද්‍යාවයි සෙට් එක අනුව වාණිජ භෞතික විද්‍යාව යටතේ නේ උඩ ගැලේ. ඔව්. එතකොට ඒක අනුව මම ඇප්ලයි කරනකොට මාව සිලෙක්ට් වෙන්නේ නැහැ. එතකොට මම ඒක ඒක නිසා අන්න හරි ඔබතුමා වගේ ඒ විෂය ධාරාවට අයදුම් කරලා භෞතික විද්‍යාව විෂය ධාරාවේ අවම ලකුණුනි සඳහන් කරලා තිබුණේ. එතකොට ඒ යටතේ තිබුණාම ඊට වඩා වැඩි අගයක් තියෙන කලමනාකරන විෂය ධාරාවේ දරුවෝ තමයි මේ විමසීම කළේ. ඒ නිසා තමයි පැහැදිලිවම අපිටත් අවබෝධ වුණේ මෙතන මේ අවම ලකුණු වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඒ දිස්ත්‍රික්කවල භෞතික විද්‍යා විෂය ධාරාව දරුවෝ. ඒ නිසා මේ කොලම් එකත් එක්ක වාණිජ විද්‍යා විෂය ධාරාවේ අවම ලකුණුත් සඳහන් කරන්න ඕනේ. ඒක අපි පැහැදිලිවම අපි අවබෝධ කරගත්තා. ඒ නිසා මේ දරුවන්ටත් අනිකුත් දරුවන්ටත් මේ පාඨමාලාවට අයදුම් කරපු ඒගොල්ලන්ගේ ඔය කුකුස නැති වෙන්න තමයි ඒ වාණිජ විද්‍යා විෂය ධාරාවේ දරුවන්ගෙත් අවම ලකුණු දිස්ත්‍රික් මට්ටමින් අපි පුළුවන් තරම් ඉක්මනින් අපේ වෙබ් අඩවියට ගෙනාවේ. තමුන්නාන්සලා දන්නවා ඕක පත්තරයක පිටු විශාල ප්‍රමාණයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. අපි රජයේ මුදල් වලින් ඕක අපි ඕක සෑම පත්තරයකටම අපි ලබා දෙන්නේ නේද නොමිලේ. අනිත් එක තමයි අපි මුදල් ගන්නේ නේ. අපි ඒක දෙන්නේ. ඉතින් අපි ඇත්තටම ඉතාම ඉක්මනින් මොකද මෙතන ළමයි 100 ගාණක් ඉන්නේ. අපි ඒක වෙබ් අඩවියේදී අපි මේක කරේ තමුන්නාන්සලා වගේ මාධ්‍යවේදීන් ඇත්තටම මම ඕන කෙනෙකුගේ ටෙලිෆෝන් එකට කතා කරන කෙනෙක්නේ. එතකොට විවිධ අය කතා කරනකොට ඇත්තටම ඒ ඒව ගැන සැලකිලිමත් වෙලා තමයි ඇත්තටම මේ නව කොලම් එකත් ඇතුළත් කරේ.